ජීවිත දුන්නේ කුමොම්මි හැමෝම දිනේ උකු කටිය පිරි විවාතේ එක සුපිරි ලයිෆ් බොයි ෂැම්පෝ ලොකු බෝතලෙන් වැඩි ඉතිරියක් අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත සතියකට කොළඹ පාසල් වැසෙයි ප්‍රධාන නගරවල පාසලුත් නිවාඩුයි ඉගැන්වීම ඔන්ලයින් ක්‍රමයට සඳුදා සිට උදේ වරුවේ විදුලි කප්පාදුව නවති उत्तरपत्र इंधन हिंगे बाधावाक हेट सिट समहर प्रदेश वल उत्तरपत्र नवती अयोस्य महामगधी तेलबेदाई इंधन नेतुव उनुसुम्बन राट रोहल सेवकेनोत इंधन इल्ला महापारट बाउसर वलट नेति तेल पौद्गलिक वाहन वलट गहन कोलोन्नाव රටම හොරා කෑ හොර නඩයට සැලියුට් ගහන පොලිස් නිලධාරීන් පොලිම්බල දුක් විඳින මිනිසුන්ට බැටන් පොල්ලයි පිස්තෝලයි එල්ල කරයි අද ටෙලිවැකියෙන් මෙහෙම මිනිසුන්ට ගහන්න පොලිසියට අවසර නැහැ ජේෂ්ඨ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ කියයි පොලිසියේ උත්සාහය අනියම් ගැටුමක් නිර්මාණයද මුජිබර් ප්‍රශ්න කරයි लिट्रो हिस भूमि तेल दोरे गलाय कुस्से विलापे महापारट डडली सिरिसेन रानिल एतुलु होरनाडेट नेलाय पालन मिलट हाल देन्नत हदाय मास तुना खन्न देन्न पमनाय वी एत्ते आहार सुरक्षितता कमिटुवक कोपाव योजना कराय සාකහර බැංකුව සහ ලෝක ආහාර වැඩසටහනේ සහය ගන්නත් සාකච්ඡා තනි පුද්ගලයෙකු වටා ඇති ඒකාධිපති බලය වහයිවත් කරන්න 21 සම්මත කරන්න මහජන සභාව ඉල්ලයි රනිල් සහ ගෝඨාභය ගෙදර යනකන් මග බලන් ඉන්න සජිත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් යුක්‍රේන අග නගරයට සම්බාධකවලට බය නැති පුටින් චීනේ විශාලතම ඛනිජ තෙල් පිරිපහදුව ගිනි ගනි එක් අයකු මරුට දැන් දේශීය පුවත් සඳුදා සිට කොළඹ පාසල් වලට සතියක් නිවාඩු එසේම ප්‍රධාන නගරවල පාසල් වලටත් සතියක් නිවාඩු ග්‍රාමීය පාසල් වලට නිවාඩු දෙනවාද නැත්ද යන්න තීරණය කිරීමේ අයිතිය පළාත් අධ්‍යාපන නිලධාරීන්ට පවරා තිබෙනවා නිවාඩුව තුල ඔන්ලයින් අධ්‍යාපනය ක්‍රියාත්මකයි ඒ නිසා උදේ 8 සිට දහවල් 1 දක්වා විදුලිය කපන්නේ නැති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා ඉන්දන නැති නිසා පොදු ප්‍රවාහනය මෙවන විට ඇනහිට අවසන්. ඒ නිසා සතියකට පාසල් වසා දැමීමට තීරණය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය අද දහවල් නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනයට අනුව කොළඹ නගරයේ පාසල්, කොළඹට ආසන්න නගරවල පාසල් සහ දිවයිනේ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් සඳදා සිට සතියක කාලයක් වසා දැමීමට නියමිතයි. ග්‍රාමීය පාසල්වල අධ්‍යයන කටයුතු පිළිබඳ තීරණය පළාත් අධ්‍යාපන නිලධාරින්ට බාර දී තිබෙනවා. පාසල් එන්නේ නැති ළමුන් සඳහා ඔන්ලයින් ක්‍රමවේදයට අධ්‍යයන කටයුතු සිදු කළ හැකි බවද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ නිසා සඳුදා සිට සතියේ දිනපළ උදැසන 8 සිට දහවල් 1 දක්වා විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බවද මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එසේම 27 වෙනිදායින් ආරම්භ වෙන ඉදිරි සතියේ අධ්‍යයන කටයුතු පිළිබඳ පසුවට දැනුම් දෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. පාසල් වසා දැමීම ඉන්ධන අර්බුදයට විසඳුමක් නොවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා. මේ ඉන්ධන ලබා දෙන්න බැරි කම නිසා ඒකට විසඳුමක් ගන්න පාසල් වාහනේ. රාජ්‍යයට විසඳුමක් හොයන්නේ ඉක්මනින් කරන්න පාසල් වාහනේක. ඒක වෙන්නේ මොකද්ද? ළමයාගේ අධ්‍යාපනය නැති වෙන එක. මේ නැති වෙන අධ්‍යාපනයට වග කියන්නේ කවුද?
अभी पाउंगी अवरुद्ध अध्यापन एक विकल्प क्रियामार्ग आती मे ऑनलाइन लिंक समस्त अध्यापने सार्थक अभी मेक वगकीम ආණ්ඩුව පහදලිය බාර ගන්න ඕනේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා එසේ උත්තරපත්‍ර ඇගීමට පැමිණෙන ගුරුවරුන්ට ඉන්ධන ගැටලුව විශාල වශයෙන් බලපා ඇති බව වාර්තා වුණා ගුරුවරුන් සඳහා ඉන්ධන ලබා ගැනීමට රජය අවසර පත්‍රයක් නිකුත් කර තිබුණත් ඒ සඳහා ප්‍රමුඛතාවයක් ලැබෙන්නේ නැති බවයි ගුරුවරුන් පැවසුවේ ඉන්ධන ලබා ගැනීමේ අපහසුතාවය නිසා ඇතැම් මධ්‍යස්ථානවල උත්තරපත්‍ර ඇගීම් වර්ජනය කිරීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබෙනවා औद्योगिक प्रमाण मध्यम भावितांधन सफे अदेनकोट රටපුරාම උත්තරපත්‍ර පරීක්ෂණ මධ්‍යස්ථාන අක්‍රීය වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ හින්දා හෙට දිනේ උත්තරපත්‍ර පරීක්ෂණයට එන්නේ නැහැ. මේ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව බාරගත යුතුයි. සඳුදා වෙනකොට අවශ්‍ය පහසුකම් නොදුන්නොත් සියලුම මධ්‍යස්ථාන අක්‍රීය වීමේ තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මෙතර ඉන්ධන ගැටලුව හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීම දුර්වල වීම නිසා රාජ්‍ය සේවකයන් කාර්යාල වෙත කැඳවීම සීමා කරමින් ඊයේ චක්‍රලේඛයක්ද නිකුත් කළා. ඒ පළාත් සභාව පළාත් පලන අමාත්‍යංශය විසින් ඒ අනුව එළඹෙන සඳුදා සිට සති දෙකක කාලයක් රජයේ නිලධාරීන් කාර්යාල වෙත කැඳවීම සීමා කර තිබෙනවා. රාජකාරියට කැඳවන්නේ නැති රාජ්‍ය සේවකයන් ඔන්ලයින් ක්‍රමයේ ඔස්සේ ස්වකීය රාජකාරියට අදාළ කාර්යයන්හි යෙදිය යුතු බවද අදාළ චක්‍රලේඛයේ සඳහන්. රටින් භාගයක් විතර අද ඉන්නේ තෙල් පෝලිම් වල මේ නිසා බරපතල විදිහට රෝහල් සේවා අඩාල වෙලා වෙනත් අත්‍යවශ්‍ය සේවා වලටද මේ නිසා එල්ල වී ඇත්තේ විශාල බලපෑමක් තමුත්තේකම රෝහලේ කාර්ය මණ්ඩලය අද පාරට බැස්සා අදත් රට පුරා දිගු ඉන්ධන පෝලිම් බොහෝ ස්ථානවල අදත් උණුසුම්කාරී තත්ත්වයන් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ ඉන්ධන පෙරවුම් හල්වලට ඉන්ධන එන නොයන බවක් පේන තෙක්මාණයකවත් නැහැ. තෙල් එන බවට දැනගන්න හදපු ඇප් එකත් අද විහිළුවක් වෙලා. මේ නිසා විශේෂයෙන්ම මේවන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩල පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. තමුත්තේ ගම රෝහලේ කාර්ය මණ්ඩලය අද පාරට බැහැලා උද්ඝෝෂණේ නිරත වුණා. ඒ තෙල් ඉල්ලමින් අත්‍යවශ්‍ය සේවා සඳහා තෙල් මේගොල්ලෝ තෙල් ලීටර 2000 තියාගෙන ඉන්නවා සෙට් එකේ ඒ වුණාට තාම මේ අපි ආවහම කියනවා සෞඛ්‍ය කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක් නෙමෙයි කියලා පාන්දර 6ට ගෙවල් වලින් අය එනවා ඒ අය එන්නේ කොහමද ඒ අයට දැන් දවස් 3-4 පෙට්‍රල් නැහැ බයික් මෙහෙ මේක අත්‍යවශ්‍ය සේවාවක්ද නොවෙන්ද නැද්ද කියන එක තේරෙන්නේ තමුන්ගේ ලෙඩෙක් මරණාසන්න මොහොතේදී රෝහලට ගෙනාවම රෝහලේ කාර්ය මණ්ඩලය නැති වුණාම අපිට කරන්න දෙයක් නැහැ අපි ඉල්ලන්නේ තෙල් ටිකක් අපිට වැඩට එන්න යන්න මොකද අපි මේක අරන් ගිහලා ටැංකි වලින් ඇතුළට විකුණන්න නෙවෙයි මේ අතර IOC සමාගමකට අයත් බවුසරයකින් මහමගදී මෝටරාදයකට ඉන්ධන ලබා දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා ගවන්නේ නැ නෑ ඔලන්නේ නැ ඔගොල්ලෝ කරගන්න වැඩේ ඔගොල්ලෝ වැඩේ කරගන්න මේ පිළියන්දල ප්‍රදේශයේ සිදු වූ තවත් සිදුවීමක් උදා කරන්නේ මේ මහත්යෝ ඔයා මේ කැත වැඩ කරන්න එපා අයි ඔයා සල්ලි ගත්තේ මොනවද ඔයා සල්ලි ගත්තේ මොනවද නෑ නෑ අපි නංගිගේ නෑ නෑ කාගෙන්වත් ඔයාලා සල්ලි ගන්න බෑ ඔයා ගෑන් එකට පෙට්‍රල් ගන්න එහෙම ගන්න මොකද ඔයා මොනවද සල්ලි ගන්නේ ආ ඔයා හම්දුරන්ට ගන්නේ සල්ලි වලට බඩු විකුණන්නේ කොහොමද නංගිගේ කොහෙද ඔයා හොරක පෙට්‍රල් විකුණනවා නේද හොරාට කරන්නේ බෝයි මේ පොලිසිය කා විකුණනවා පෙට්‍රල් මේ අතර ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී ඉන්ධන බවුසරයකින් කෑන් වලට ඉන්ධන ලබා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. කෙසේ වෙතත් එය පදනම් විරහිත අසත්‍යක් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. දින කිහිපයක සිට ඉන්ධන නොලැබීම හේතුවෙන් අදත් ප්‍රදේශ කිහිපයක ඉන්ධන පෙරුම්හල් අසල උණුසුම් තත්ත්වයන් නැති වුණා. පොලිස් නිලධාරීන් ගෙන්නන්න නැත්තේ පාර බ්ලොක් කරයි කියලා නෑ ඒ වේදනාව අපිටත් දැනෙනවා අපි මෙතනින් 500 ගානේ පෙට්‍රල් ගහගෙන පාරේ යනකොට තවත් කට්ටියක් පාර බ්ලොක් කරලා තිබ්බ මේ අහිංසක මේ නිලධාරියෝ යන්න ඕනේ එතෙන්ට මේ මහා බලු වැඩ කරන මිනිස්සු ඉඳන් මේ මහජනතාව දුක් විඳින්නේ මේ රාජකාරී කරන නිලධාරි දුක් විඳින්නේ මේ සෙට් එකට දවස් 6කින් තෙල් ආවේ නෑ ආපු තෙල් එකත් හංගගෙන මිනිස්සුන්ට මෙහෙම කරන එක සාධාරණද ඔව්
අපි දවස් එකමාරක් විතර තිස්සේ හිටියා අපිට පෙට්‍රල් ගහගන්න බැරුව ගියා පෙට්‍රල් නැහැ කිව්වා බවුසරෙන් තෙල් බානවා අපි දැක්කා එලා අපි කොතල ටැංකිය ටික පෙන්නන්න කියලා කිස් ටැංකිය කරලා පෙන්නවා ඊට පස්සේ ඊනඟ ටැංකියේ තෙල් තිබුණා පොලිසිය සම්පූර්ණ මේ මොහොත ගත්තේ ඒ එයාලගේ පැත්ත මේ අදත් ප්‍රදේශ රැසක තිබූ දිගු ඉන්ධන පෝලිම් මේ ඊයේ ඉඳන් මේ පේන ආහාර අතන ඉඳන් මට පොලිම පොඩි ළමයි දාලා කන්න බොන නැතුව ළමයි ගෙවල් වල දාලා රාජසේවක ඇවිල්ලා මෙතන ඇවිල්ලා පොලිම අපි කොච්චර දුක් විඳන කියලා බලන උදේ ඉඳලා මෙතන පිටස්තර එක්කෙනෙක් ඇවිල්ලා ආනවා ඔබතුමා රාජසේවේද කියලා මම කෝ ඔව් කියලා මම කෝ පාසල් ගුරු පාසල් ගුරු නිකන් වැඩ කරන්න එපා කියලා දැන් එතුමා කියනවා රාජසේවකයන්ට මේ කුඩම්මගේ හැලගලි තියෙන මේ අතර රටට ඉන්ධන බෙදනවා වෙනුවට කොළොන්නාව තෙල් පර්යන්තය තම සේවකයින්ට ඉන්ධන ලබා දීමේදී ප්‍රමුඛතාව දෙන ක්‍රමවේදයක් අනුගමනය කරනවා. මේ නිසා පෞද්ගලික බවුසර රථ හිමියන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. මේ ඒ සම්බන්ධයෙන් කතා කළ පෞද්ගලික බවුසර රථ හිමියන්ගේ සංගමේ ලේකම් ශාන්තද සිල්වා. තැංගිරත් ධාවනය කරන්න අවශ්‍ය කරන ඉන්ධන ලබා දෙන වෙනුවට මම හිතන්නේ ආචනේ සේවක මහත්වරුන් ගෙවෙන්න ඇති. නමුත් ඊට වැඩිය ප්‍රමුඛතාවය දෙන්න ඕනේ තැංගිරතවලට අවශ්‍ය ඉන්ධන ලබා දීම තුලින්. ප්‍රවහන සංගම් සහ කාංචන විජේසේකර අමාත්‍යවරයා සමග අද සාකච්ඡාවක් පැවැත්තුණා. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ප්‍රවහන සංගම් නියෝජිතයින්. ඔබතුමා ලබන සතිය තුලම ත්‍රිරෝදරත සඳහා විධිමත් ක්‍රමවේදයක් සූදානම් කරලා ඔවුන්ට ඒ ලබා දෙන්න ඒ අනුව බස් රථ ලොරි රථ පාසල් සේවා කාර්යාල ප්‍රවාහන සේවා පාසල් ළමුන් ප්‍රවාහන සේවා ලොරි රථ බහලුම් ප්‍රවාහන රථ සංචාරක වාහන මේ සියල්ලටම ප්‍රමුඛතාවය ලබා දීලා පෝලිම් වල ඉන්නේ නැතුව ප්‍රතිකාමාර්ග කාලය තුළ අපිට මෙම නිශ්චිත වැඩපිළිවෙලක් ලබා දෙන්න පොරොන්දු වුණා විශේෂයෙන්ම අපි අමතුමාට පැහැදිලි කළාම කිව්වා ඉන්ධන සබා ගැනීමේදී ඩිපෝ මගින් දෙන එක ක්‍රමවත්ව සිද්ධ වෙන්නේ නැහැ ඒතර ගරු අමතුමා මේ අවස්ථාවේ උපදෙස් දුන්නා සඳා දිනේ සිට සීලුම ඩිපෝ වලට විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය යොදවල ඉන්ධන ටික සාධාරණව සීලුම වාහන වල ලබා දීමේ ක්‍රමවේදයක් හඳුන්වලා දුන්න අපිට ගරු අමතුමා අපිට පොරොන්දු වුණා නීති විරෝධී ලෙස අතරමඟදී බවුසර වලින් ඉන්ධන ලබා දීම පිළිබඳව විවිධ වාර්තා පළ වුණා. එවැනි ඉන්ධන බවුසර රථ තුනක බලපත්‍ර අත්හිටුවීමටයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත්තේ. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය මේ ඉන්නේ රට බංකොලොත් කළ මිනිසුන්ද මහ පරිමාණ ව්‍යාපෘති වලින් හොරා කෑ මිනිසුන්ද මේ ඉන්නේ රටේ ආර්ථිකය කාබාසිනිය කළ රට බංකොලොත් කළ තීන්දුව තීරණගත් මිනිසුන්ද මේ ඉන්නේ ඩොලර් විදේශ බැංකුවල තැම්පත් කරලා සැපට ජීවත් වෙන මිනිසුන්ද මේ ඉන්නේ BMW ලැම්බෝගිනි ලිමෝසින් අයිතිකාරයින්ද මේ ඉන්නේ උගන්ඩාවට මුද්‍රණ කඩදාසි වෙනුවට ඩොලර් පැටවූ මිනිසුන්ද මේ ඉන්නේ පැන්ඩෝරා පේපර්ස් වල සල්ලි හංගපු නඩේෂන් ලද නිරූපමලාද මේ ඉන්නේ අයිතිකරුවන් නැති හදපු කෙනෙක් නැති ඇමරිකන් ස්ටයිල් ගෙවල් වල අයිතිකාරයින්ද මේ ඉන්නේ ලෝකේ හතර වටේම සුපිරි නිවාස මිලට ගත් අයද මේ ඉන්නේ උදේට දවල්ට රැට තුන් වේලම 5 ස්ටාර් හොටෙල් වලින් ආහාර ගන්න අයද මේ ඉන්නේ රටේ ධනෙන් පෞල් පිටින් ලෝකේ පුරා රවුම් ගැසූ මිනිසුන්ද තිරුපති වන්දනාවේ ගියායද
මේ ඉන්නේ තුන් වේලම පින් කැන්ටිමෙන් සුපිරි ආහාර කාලා දිරව ගන්න බැරුව අනුන්ගේ ඉඩම් මංකොල්ල කන්න කප්පම් පගවගත් මිනිසුන්ද මේ ඉන්නේ පොඩි හෙම්බරිස්සාවටත් සිංගප්පූරු මවුන්ට් එලිසබෙත් රෝහල්ට බෙහෙත් ගන්න යන්න පුළුවන් මිනිසුන්ද මේ ඉන්නේ රටේ ධනයෙන් පිනට කාර් පර්මිට් ලැබුණ ඒවා විකුණගෙන කාලා ප්‍රකෝටිපතියන් බවට පත්තු අයද මේ ඉන්නේ පුංචි පාලම් බෝක්කු හදන එකෙන් පවා කොමිස් ගහපු මිනිසුන්ද මේ ඉන්නේ තෙල් නැව් පමා වෙන්න ඇරලා ඒකිනුත් කොමිස් ගහන මිනිසුන්ද මේ ඉන්නේ දලදා මාලිගාව වටේ වැලි කොට්ට දාලා රේස් පැදපු අයද එහෙම නැත්නම් රටේ ධනෙන් රොකට් යවපු මිනිසුන්ද මේ ඉන්නේ මහ පරිමාණ ව්‍යාපෘති හදලා ඒවට ලෝකේ වටේ ණය අරගෙන හදපු ව්‍යාපෘතියකුත් නැති අර නටපු නැටුමකුත් බෙරේ පළුවකුත් නැති කළ මිනිසුන්ද මේ ඉන්නේ ඩොලරේ 203ට ෆ්‍රීස් කරන්න තීන්දු ගත්ත මිනිසුන්ද මේ ඉන්නේ පොහොර සිහින දැකලා රටේ කෘෂිකර්මාන්තේ කාබාසිනිය කළ අයද මේ ඉන්නේ ව්‍යාපාරික හිතවතුන්ට රුපියල් බිලියන 600ක බදු සහන දුන් මිනිසුන්ද මේ ඉන්නේ සීනි බද්ද අඩු කරලා හිතවතුන්ට බදු සහන දුන් අයද සීනි බද්දෙන් රුපියල් බිලියන 16ක් යාළුවන්ට සහන දුන් මිනිසුන්ද මේ පෝලිම්බල ඉන්නේ මේ ඉන්නේ මහා බැංකුව කඩලා රුපියල් බිලියන 15ක් හොරාකෑ අර්ජුන් මහේන්ද්‍රලාද මේ ඉන්නේ රටට කුඩු ගේන කුඩු ව්‍යාපාරිකයින්ද මේ පාර අයිනේ මේ විදිහට දුක් විඳින්නේ කවුද මේ ඇත්තටම පාර අයිනේ ඉඳගෙන රුපියල් 10,000 පගාව ජරාව කන සමහර දූෂිත පොලිස් නිලධාරීන්ද මේ පොලිමේ ඉන්නේ මේ ඉන්නේ දේශපාලනඥයින් ළඟ දනින් වැටිලා තරු ගහගත් සමහර පොලිස් නිලධාරීන්ද මේ ඉන්නේ උසී කිව්වම හපාගෙන බුරන්න පනින සමහර දූෂිත පොලිස් නිලධාරින්ද නෑ මේ පොලිම්බල ඉන්නේ මේ රටේ අන්ත දුක්ඛිත දුප්පත් අසරණ ජනතාව ඇත්තටම මේ ඉන්නේ කොවිඩ් කාලයේ සිට අදවන විට වසර දෙකකට වැඩි කාලයක් අපා දුක් විඳින දහ දුක් විඳින මේ රටේ රටවැසියනුයි මාස 6ක් 7ක් පුරා තමන්ගේ ජීවිත පොලිම්බල විනාශ වී යන මිනිසුනුයි මේ ඉන්නේ මේ ඉන්නේ තම දරුවන්ට පාන් භාගයක් කිරි වීදුරුවක් දෙන්න හීන දකින අහිංසක මිනිසුන් මේ ඉන්නේ එදා වේල හොයාගන්න පෙට්‍රල් ලීටරයක් දෙකක් ගහගන්න දහ දුක් විඳින මිනිසුනුයි වෛද්‍යවරුන්ට පවා පැය 7-8 පොලිම්බල දහ දුක් විඳින්නවන රටක ජීවත් වන රටවැසියනුයි මේ පොලිම්බල ඉන්නේ සමහර ඉන්දන පොලිම්බල දවස් 2-3 දහ දුක් විඳින මිනිස්සු ඇල් වතුර උගුරක්වත් නැතුව කුසගින්නේ වේලෙනවා අවුවට වැස්සට තෙමෙමින් වේලෙනවා සමහරු වාහන තල්ලු කරමින් පැය 15-20 දුක් විඳිනවා පැය 20-25 පොලිමේ ඉඳලා ඉන්දන පොම්ප ළඟට එනකොට තෙල් ඉවරයි කියලා අහන්න වුණ සහ අහන්න වෙන දුක්ඛිත ජීවිත ගත කරන මිනිසුනුයි මේ පොලිම්බල ඉන්නේ මේ පොලිම්බල ඉන්නේ ලැම්බෝගිනියට ලිමෝසින් එකට තෙල් ගහ ගන්න ආපු මිනිස්සු නෙවෙයි 90%ක්ම එදා වේල හොයාගෙන කන මිනිසුන් සමහර ගේ කන කර උගස් ගෙවල්වල දරුවන් කුසගින්නේ රටේ අගමැතිම කියනවා නම් වේල් දෙකකට ආහාර සීමා කරන්න වෙනවා කියලා තව මොන කතාද මෙහෙම එකතන පෝලිම්බල හිටගෙන ඉඳලා ජීවිත 10ක් පමණ දැන් රටට අහිමි වුණා අද වෙනකන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත දේශපාලනඥින්ට වගේ වගක් නැහැ උන්දලා තමන්ගේ ගිනි ගන්න ගෙවල්වලට වන්දි ගන්න ක්‍රම ගැන කතා කරනවා රටේ මිනිස්සු මහපාරේ පෝලිම්බල මැරිලා වැටෙනවා තව එක දවසකින් හාල් පොලිමෙත් පාන් පොලිමෙත් එන කොටා ගන්න සමාජයක් බිහිවෙන්න පුළුවන්. ගහෙන් වැටලා පොලිම්බල ඉන්න මිනිසුන්ගේ වේදනාව හරියට අවබෝධ කරගන්න බැරි සමහර තුට්ටු දෙකේ පොලිස් නිලධාරිනුත් මීමින්නෝ අනිනා වගේ මිනිසුන්ට අනින්න ගිහින් වැඩක් නැහැ. පිස්තෝල අරගෙන ඉබාගාතේ චන්ඩිපාට් පෙන්නලා වැඩක් නැහැ. මේ අතුරු ගිරියේ ෂෙඩ් එකක් අසල ඊයේ රාත්‍රියේ ඇති වූ තත්ත්වය. පොලිසියටත් තුවාලලු. මේ මාස්පත කුරුණෑගලදී පොලිසිය හැසුරන හැටි අපේ
පොලිසියට අප දන්න හැටියට මේ හිඟේ මේ වේදනාව තාම දැනෙන්නේ නැහැ. සල්ලි තියෙන කුගුගෙන් හරි කුඩු මුදලාලි කුගෙන් හරි ජරාව කාලා දරුවන්ට කන්න දෙන්න පුළුවන් පොලිස් නිලධාරීන් ඕන තරම් ඉන්නවා. සමහර ඔයිසිලගේ ධනය වත්කම් ඉඩකඩම් වාහන ගැන හෙව්වොත් පාර්ලිමේන්තුවේ හොරුන්ට දෙවනි නැහැ. අනික මෙහෙම මිනිසුන්ට මහපාරේ ගහන්න පොලිසියට ඇති නීතිමය බලය මොකක්ද? Tamanගේ ජීවිතවලට හෝ පොදු දේපළවලට හානි වෙනවා නම් තමයි අවම බලය භාවිත කරන්න පුළුවන්. එහෙම නැතුව කෑකෝ ගැසූ පමණට මිනිසුන්ට ගහන්න බෑ. දැක්කනේ රඹුක්කනේදී අවම බලය භාවිත කළ හැටි. මේ ආණ්ඩුවේ ගෝඨාභය සහ රනිල් ඇතුළු දේශපාලන අඳබාල තීන්දුව తీරන ගන්න අය මේ ගැටුම්වලට හරි කැමති. පොලිසියයි මහජනතාවයි අතර ගැටුම් මේ උන්දලට රජ මගුල් වගේ. තෙල් පේනතෙක් මානෙකවත් නැත්නම් පෙර පරිදි හිඟයක් නැතුව තෙල් බෙදන්නත් බැරි නම් පෝලිම් වලට විසඳුමක්වත් නැත්නම් ටික කාලයකට හරි රට ලොක්ඩවුන් කරන්න කියලා කීප වතාවක්ම අප ටෙලිවිෂන් මතක් කළා. චූන් පාන් කාරීන්ටයි දොස්තරලටයි වගේ අත්‍යවශ්‍ය ටික දෙනාට තෙල් දෙන්න. නැති බැරි මිනිසුන්ට පාන් හරි කමක් නැහැ සහනාධාරයක් ලෙස දෙන්න. මහපාරේ මිනිස්සුයි මේ සමහර මොලේ කඳුලක් නැති පොලිස් නිලධාරියනුයි අතර මිනි මරා ගන්න දෙන්න. රටට විදුලිය කැපුවත් ජෙනිවලින් AC දාගෙන සැපට ගෙවල් ඇතුළට වෙලා ඉන්න මේ දූෂිත හොර දේශපාලන නඩයට යලි මතක් කරන්නේ පොලිසියයි සාමාන්‍ය මිනිසුනුයි මරා ගන්නකන් උඩ බලාගෙන බකන් නිලාගෙන ප්‍රකාශ නිකුත් කර කර ඉන්න එපා. අගමැති රනිල්ව පේන්නේ යුක්‍රේනයේ සෙලෙන්ස්කි වගේ. යුක්‍රේන ජනාධිපති හැමදාම හවසට මොනවා හෝ ප්‍රකාශයක් කරනවා. ඔබත් හවසට හවසට ප්‍රකාශ නිකුත් කර කර ඉන්න එපා. වෙලේ හිටවපු පඹයින් ගාන්ටයි මේ වෙනකොට රනිල් සහ ගෝඨාභයව පේන්නේ. අඩුම ගානේ මේ පෝලිම් වල ඉන්න මිනිස්සු පිළිබඳව මීට වඩා බුද්ධිමත්ව හිතන්න යම්කිසි ක්‍රමයක් හදන්න. දන්නේ නැත්තම් දන්න කවුරු හරි ගෙන්නලා ක්‍රමයක් හදන්න. පොලිසිය හයිරන් පාට් වලින් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ. මේ රටේ කුසගින්න පෝලිම් දුක වේදනාවලට අමතරව මේ දේශපාලන නඩේ ඉල්ලන්නේ බොන්න හදන්නේ ජනතාවගේ රුධිරයේද? හිතාදර මිනිසුනේ මොලේ කඳුලක් හෝ ඇති මානුෂිකම යාන්තම් හෝ ඇති පොලිස් නිලධාරීන් ඉන්නවනම් මේ ඉල්ලීම ඔබ දෙපාර්ශ්වයටමයි. මෙහෙම ගිහින් තුවක්කු පත්තු කර තැනට එන්න එපා. මේ කුසගින්න බඩගින්න ඉවසන්න බැරිව එදා වේල කන්න නැතුව ඉන්න ඔබේම සහෝදර මේ පෝලිම් බල ඉන්නේ. ඔබ මේ පහර දෙන්නේ වාහන වලින් යට කරන්න හදන්නේ රටක් වෙනුවෙන් ජාතියක් බේරගන්න එහෙම නෙවෙයි. දූෂිත හොර දේශපාලන නඩයක බලය රැක ගන්නයි. රට මේසා විශාල අගාධයකට ඇද දැමු දූෂිත දේශපාලන නඩයක් රැක ගන්නයි ඔබ මේ උත්සාහ කරන්නේ. රටම එකතු වෙලා එලවන්න ඕනේ හොර දූෂිත දේශපාලන නඩය රකින්න හදන්න එපා. ඔබේ බැටන් පොල්ල තුවක්කුව එල්ලවිය යුත්තේ රටේ හොරා කෑ හොරුන්ට එරෙහිවයි. රට බංකොලොත් කළ හොරුන්ට එරෙහිවයි. ඔබේ දරුවගේ හෙට දවස බංකොලොත් කළ හොරුන්ට එරෙහිවයි. මේ රටට කුඩු ගේන මත් කුඩුකාරීන්ට එරෙහිවයි. ලක්මාතාව ඉන්දියන් සාගරයේ දුප්පත්ම හිඟනම රට බවට පත් කළ දූෂිත දේශපාලනඥින්ට එරෙහිවයි. මේ හොර දූෂිත නින්දිත දේශපාලන නඩයට එරෙහිව අත්වැල් බැඳගත යුතුමයි. අපි ගහමරාගෙන වැඩක් නැති බව පොලිස් යුනිෆෝම් අයිතිකරුවන්ටත් සාමාන්‍ය පෝලිම්බල සිටින ඔබටත් තේරුම් යා යුතුමයි. අපව මෙහෙම මෙතනට පත් කළ හොරුන් දූෂිතයන් එළවෙන සටන ආරම්භ කරන්න. මහමග මරා ගන්න, ගිනි තියන්න, ගහ ගන්න තැනට යන්න එපා. අද ටෙලිවිෂන් මතක් කරන්නේ මේකයි. පිස්තෝල තුවක්කු අරගෙන මිනිස්සුන්ට ගහන්න යන්නයි පොලිස් වාහන වලින් යට කරන්නයි හදන පොලිස් කාරින්ට සේම ජීවිතය පරදුවට තියලා ගඟට පනින නිලධාරිනුත් ඉන්න රටක් මේක. හසලකදී දියේ ගිලින්න ගිය කාන්තාවක් ඊයේ බේරගත්තා. ගමේ තරුණයෙකුට අමතරව මේ පොලිස් නිලධාරියාද ගඟට පැන්නා. පේනවද? එළියට පේන්නේ යුනිෆෝම් එක විතරයි. ඇතුලේ මේස් බැනියම ඉරිලා. මේ තමයි මේ සමාජයේ අත්විඳින දුප්පත්කම. සමහර මැතිඇමතිලා යටට අඳින්නේ ලෝකයේ තියෙන සනීපම ගණන්ම මේස් බැනියන්. මිනිස්සුන්ට ගහන සමහර පොලිස් නිලධාරීන් අතර ඔබ ඇත්තටම ගෞරවනීය මිනිසෙක්. ඔබ වැනි පොලිස් නිලධාරීන් තව තව බිහි වෙන්න ඕනේ. උසි කිව්වහම බුරාගෙන පනිනවා වෙනුවටත් හපා කන්නම පනින සමහර පොලිස් උණ්ඩලා වෙනුවට ඔබ වැනි මිනිසුන්ට ආදරය කරන සමාජයක් බිහි වේවා කියන එක අද ටෙලිවැකේ ප්‍රාර්ථනයයි.
පොලිසිය ජනතාවට පහර දීම සහ අවමන් කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ අපකල විමසීමකදී ප්‍රකාශ කළා. පොලිස් නිලධාරියෙකුට හැකියාවක් නැහැ කිසිම පුද්ගලයෙකුට පහර දෙන්නට සාමකාමී විරෝධතාවයක නිරත වෙලා සිටිනවා. විශේෂයෙන්ම ඔවුන්ව බිය ගැන්වීමට හෝ ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකියාවකුත් නැහැ. එහෙම කරනවා නම් පොලිසිය ඒක පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ තියෙන 13 වෙනි ව්‍යවස්ථාව පැහැදිලිව උල්ලංඝනය කිරීමක්. ඒ සිද්ධිය දිහා විශ්ලේෂණය කිරීමේදී අපි දකිනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වෙනි ව්‍යවස්ථාවේ තියෙන අයිතිවාසිකමුත් උල්ලංඝනය වෙන බවක්. විශේෂයෙන්ම සෑම පුද්ගලයෙකුටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාරව තියෙනවා වද හිංසාවලට හෝ ක්‍රූර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොවිසිටීමේ අයිතිවාසිකම්. මේ අවස්ථාවේදී අප පොලිස් නිලධාරීන්ගෙන් ඒ වගේම නීති ක්‍රියාත්මක කරන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ නිලබලය පාවිච්චි කරලා කටයුතු කිරීමේදී විශේෂයෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් රටේ නීතියේ නොවුන්ට හිමි අයිතිවාසිකම් සැලකිල්ලට භාජනය කරගෙන ඒ වගේ මේ ජනතාව ඒ අවස්ථාවේදී ඉන්න තත්ත්වය කුමක්ද කියලා තේරුම් බේරුම් අරගෙන කටයුතු කිරීම වඩා හොඳයි කියලා. පොලිසිය මේ වන විට උත්සාහ දරමින් සිටින්නේ ජනතාව සමග අනියම් ආකාරයකින් ගැටුමක් නිර්මාණය කර ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබ රහුමාන් පවසනවා. පසුගිය මැයි මාස 9 වනදා සිදු වූ කලහකාරී සිදුවීම හා සමාන තත්ත්වයක් ඇති කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වනවා දැයි සැකයක් පවතින බවයි ඔහු පවසන්නේ. මේ තිබෙන ආර්ථික සමාජීය අර්බුදය වලට විසඳුම් නොමැති වීම නිසා විසඳුම් ලබා දෙන්න බැරි නිසා ඒකට විරුද්ධව වීදි වලට එන ජනතාව මර්ධනය කරන්න අද ආණ්ඩුව විශේෂයෙන්ම මේ පොලිසිය අරහා යම් කිසි ආකාරයේ වැඩපිළිවළක් දියත් කරනවායි කියලා අපිට පේනවා. මොකද පසුගිය දවස් කීපය තුළම මේ පෙට්‍රල් ෂෙඩ් ආශ්‍රිතව ඇතිවෙච්ච උද්ඝෝෂණ වල ඒවට නායකත්වයේ දීපු එතන කෑගහපු උදවිය එතන සටන් කරපු උදවිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඔවුන්ව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරලා තියෙනවායි කියලා අපි කියන්න ඕනේ. එහෙමනම් මේ පොලිසිය උත්සාහ කරන්නේ අනියම් ආකාරයේ ජනතාවත් එක්ක ගැටුමක් නිර්මාණය කරන්න. මෙවැනි ගැටුම් නිර්මාණය කරගෙන නැවත වතාවක් මේ රටේ අර මැයි 9 වෙනිදා වගේ තත්ත්වයක් මේ රටේ උදා කරන්න මේ සැලසුම් සකස් කරනවාද කියන ගැටලුවත් අද වෙනකොට අපිට මතුවලා තිබෙනවා. ගෑස් පෝලිම් නිසා දුප්පත් ජනතාවගේ බඩේ දැන් ගෑස් දරුව කුසගින්නේ රට පුරාම කඩඩික වැහිලා ගෙහින් පුංචි තරමිටිය පවා රුපියල් 200ක් පැනලා දර හැමෝටම පාවිච්චි කරන්නත් බෑ. අඩම ගානේ භූමි තෙල් ලිපක් පත්තු කරගන්නවත් භූමි තෙල් නැහැ. මිනිස්සු මොනතරම් උද්ඝෝෂණ කළත් කෑ ගැහුවත් පාරවල් වැහුවත් මේ ආණ්ඩුවට උත්තරයක්වත් නැහැ. රට තුල පවතින ගෑස් හිඟය හමුවේ ඉදිරියේදී ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වන ගිවිසුමේ කටයුතු ලබන අඟහරුවාදා වන විට අවසන් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. අදාළ ගෑස් තොගය ඕමාන් සමාගමකින් මිලදී ගැනීමට කටයුතු කරන බවටයි වාර්තා වන්නේ. එම සමාගම සමග මෙම ගිවිසුම සම්බන්ධයෙන් මූලික වටේ සාකච්ඡා කිහිපයක්ද මේ වන විට අවසන් කර තිබෙනවා. කොහොම වුණත් ගෑස් ආයෙත් ලංකාවට එනකන් අපේ රටේ මිනිස්සු තාමත් පෝලිම්වල. මේ ගෑස් හිඟය ගොඩක්ම බලපාන්නේ නගරපද ජනතාවට විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයේ ජීවත් වන නාගරික ජනතාවට. ගෑස් විතරක් නෙවෙයි භූමි තෙලුත් නැහැ. භූමි තෙල් ගන්න ජනතාව තවමත් දිගු පෝලිමේ. එවැනි පසුබිමකයි හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්දර පිරුම්හලට දින 15කට පසු භූමි තෙල් ලැබී තිබුණේ. පොලිසිය හා යුද හමුදාවේ ආරක්ෂාව මත භූමි තෙල් ලබා දීමේ කටයුතු සිදු කෙරුණා. ගෙවි කිය මාස 3-4 පුරාම ලාෆ් ගෑස් වෙළඳපළේ තිබුණේ නැහැ. නමුත් වැලිගම නගරයේ ඉන්ධන පිරුම්හලකට ඊයේ ලාෆ් ගෑස් ලැබුණා.
ගෑස් භූමි තෙල් නැතිවීමෙන් ගොඩක්ම පීඩාවට පත්වෙන්නේ අපේ ගෘහණියන්. මේ නිසාම තමන්ගේ හිතේ දුක කියන්න කුස්සිය විලාපයත් අරන් ගෘහණියන් පාරට ඇවිත් මේ නෝඩීල් ගමෙහිදී සංවිධානය කර තිබූ විරෝධතාවයක්. महा परिमाण मोल हिमियान अतर प्रधानतम पुत्कल्यावन डाटली सिरिसेन अद विशेष माध्य हमुवक खेंदवाते भुना एहिदी ओ अगमेती रनिल विक्रम सिंह एतुलू वत्मन होर देशपालाज्ञीन्ट प्रसिद्धियेम दैडिलिस चोदना कला एमिन्म सहाल पालन मिलट यटत्व सहाल पारिभोगिकीन्ट लबादीमटत् डाटली सिरिसेन तीरणय करते बेनवा तव मास तुनक कालयक संदहा पमनक वी संचित एति पवाय ओहु प्रकाश कर सिटिये රටතුළ මේ වන විට සහල් පිළිබඳ බරපතල අර්බුදයක් නිර්මාණය වෙමින් පවතිනවා. අප නිරන්තරයෙන් මතක් කරපු කාරණයක් තමයි මහ පරිමාණ මෝල් තුල සංගවගෙන තියෙන සහල් ටික එළියට දාන්න කියන එක. ඊයේ ටෙලිවැකියනුත් අපි ඒ බව මතක් කළා. රටේ මහ පරිමාණ මෝල් හිමියන් අතර ප්‍රධානතම පුද්ගලයා ඩඩ්ලි සිරිසේන. ඔහු අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන රනිල් වික්‍රමසිංහ ඇතුළු වත්මන් හොර දේශපාලකණීන්ට ප්‍රසිද්ධියේම ඍජුවම චෝදනා එල්ල කළා. සියලු මාෆියාවන් නිර්මාණය කරන්නේ දේශපාලකණින් බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ. කෙසේ වෙතත් සහල් පාලන මිලට ලබා දීමට තමන් සූදානම් බවද ඩඩ්ලි සිරිසේන මෙහිදී ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් තව මාස 3කට පමණක් වී ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ. අපිට මාෆියාව කිව්වට මේ මාෆියාව ඇතිකරන්න මේ රටේ මේ தත්ත්වය ඇතිකරේ මේ රටේ දේශපාලඥයෝ ඔවුන්ගේ තියෙන නොහැකියාව නොදන්නකම නොතේරුම්කම ගණිතය දන්නතික මේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ රට මේ தත්ත්වයට පත් කළා අපිට මාපියාව කියන ලේබල් එකක් ගන්න දෙන්නේ අපි නෙවෙයි මාපියාව මේ රට පාලනය කරපු දේශපාලඥයෝ කරපුසා කරන එකට සියල්ලම්ම අතුලත් මට කියන කිසි කෙනෙක් විශේෂයක් නැහැ සියලුම දේශපාලක මට ඇඟිල්ල දික් කරන්න බෑ මම මේ රට වෙනුවෙන් ප්‍රායෝගිකව කරපු මිනිහෙක් මේ රටේ මිනිස්සුන්ගේ දහදිය මාන්දයෙන් හරි හම්බ කරපු දේ මේ රට ඇතුලේ ආයෝජනය කරපු කෙනෙක් මම මට හෙටමලක් මම සතුටුයි මම රට වෙනුවෙන් යමක් කරපු මිනිහෙක් වෙන කාටවත් එහෙම කියන්න මම දන්නේ නැහැ මේ රටේ පුළුවන්කමක් තියනවාද කියලා වේල් තුන කණ්ඩ ප්‍රමාණය අඩු කරන්ඩ මේ තියෙන හාල් ටික මාස 3කට ප්‍රමාණවත් වී ප්‍රමාණයක් මේ රට තුල තියෙනවා සියලු මහල් රජයේ පාර්ලිමේන්තුවට යටත්වයේ යුතුයමයි ඒකට යටත්ව සහල් විකිනීම සඳහා මේ රටේ සියලුම සහල් නිෂ්පාදකෙන් තමුන්ගේ නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කළ යුතුයමයි රජයේ පාර්ලිමේන්තුවට යටත්ව විකිනීම සඳහා ඒක කරන්නම ඕන සහල් මිල පාලනය පිළිබඳව පූර්ණ වගකීම පාලනය කිරීම සඳහා ජනතාවට බාර දෙනවා ජනතාවට ජනතාව ඕනෑම කඩයකින් අද සිට ඉල්ලන්න පාලන මිලට වැඩියෙන් ඉල්ලුවොත් තමුන් මේ පිළිබඳව රාජකාරිමය තීන්දුව ගන්න අද මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වේ මේ ඇති වෙන ස්වභාවය අපි දැක්කේ 2014 2012 13 ඉඳලා ඒක නිසා ජීවිත පරිත්‍යාගයෙන් දේපොළ පරිත්‍යාගයෙන් මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් මේ රටේ දූෂිතයෝ ඉවත් කිරීමේ ජීවිත අභියෝගයක් අපි බාරගත්ත මිනිස්සු අරගලේ දැන් නෙවෙයි පටන් ගත්තේ අපි අරගලේ ප්‍රායෝගිකව මේ රටේ ක්‍රියාත්මක කරා 2015 ජනවාරි 8 වෙනිදා මාස 3ක් යන්න ඉස්සෙල්ලා අරගලේ වගකීම දුන්නේ රනිල් වික්‍රමසිංහට මන්න අගබති කියලා කියන්නෙත් නෑ මාස 3ක් පාවා දුන්න හොරු රැක්කා මහ බැංකුව කැඩුවා දැන් එයාල තමයි මේ අපිට නීති දාන්න ආපහු මොකද්ද පාලනේ වෙනස් වෙලා තියෙන්නේ ආයි හොරු හොරුන එකතු වෙලා තියෙන්නේ ඒ තීන්දුව වලට යටත්ව අපිට වැඩ කරන්නද අපි දැන් අවුරුදු 74ක් තිස්සේ මේ ගෙලියනේ කරේ අපිට වෙනසක් ඕනේ මේ දේපොළ වස්තු අරගෙන මම මොකද මේ සාක්කුවේ දාගින්නද යනකොට අරන් යන්නද මම මැරෙන්නේ නැද්ද මේ මුන් කියනවට යටත්වද අපි වැඩ කරන්නේ ඒක නිසා තමයි ජනතාවට බලය දුන්නේ හාල් මිල පාලනය කරන්න ආණ්ඩුවත් එක්ක අපිට වැඩ නැහැ ඔය 225ම මේ රටේ ආර්ථිකයට වක් කියන්න ඕනේ අද අපි මේ කණ්ඩ නැති තැනට බේත් නැති තැනට තෙල් නැති තැනට ගෑස් ටික නැති තැනට ආහාර ටික නැති තැනට ඔය සියලුම දේශපාලන පක්ෂවල උන් වක් කියන්න ඕනේ වහම ආහාර සුරක්ෂිතතා කැබිනට් අනු කමිටුවක් පිහිටුවීමට කෝපා කමිටුවේදී තීරණය වී තිබෙනවා ඒ සඳහා අමාත්‍යංශ ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බව එහිදී යෝජනා වුණා සාක් ආහාර බැංකුව සහ ලෝක ආහාර වැඩසටහනේ සහයෝගය ලබා ගැනීම පිළිබඳවත් සාකච්ඡා වූ බව පාර්ලිමේන්තුවේ සම්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා
රටතුල පවත්නා ආහාර අර්බුදයට පිළියම් සෙවීම සඳහා සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ වී ආහාර සුරක්ෂිතතා කැබිනට් අනුකමිටුවක් පිහිටුව යුතු බවට රාජ්‍ය ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී තීරණය වී තිබෙනවා. පවත්නා ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා වගකිව යුතු ආයතන සියල්ල ඒකරාශී කර ගනිමින් කඩිනමින් තීන්දුව තීරණ ගැනීම සහ එම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පසු විපරම් කිරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීමට මෙම කමිටුව පිහිටුවීම වැදගත් වන බව කමිටු සමාජිකයෝ පෙන්වා දී තිබෙනවා. ආහාර අර්බුදයේ පිටුදැකීම සඳහා සාක් ආහාර බැංකුව සහ ලෝක ආහාර වැඩසටහනේ සහයෝගය ලංකාවට ලබා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. රජයේ රට තුළ පවතින ආහාර ද්‍රව්‍ය මිල පාලනය කිරීමෙන් ඉවත්වීම මත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල දැරිය නොහැකි තරම් ඉහළ යාම පිළිබඳව කෝපා කමිටු සභාපතිවරයා විසින් දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇති බව සඳහන්. වෙළඳපොළේ පවතින ආහාර ද්‍රව්‍යවල මිල අධික බැවින් රජයේ මැදිහත් වීම මත සාධාරණ මිලට ආහාර ද්‍රව්‍ය සැපීමේ හැකියාව සොයා බලන ලෙසද කෝපා කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, ලංකා සතුස සමුපකාර තොග වෙළඳ සංස්ථාව, ශ්‍රී ලංකා රජයේ වාණිජ නීතිගත සංස්ථාව සහ විවිධ සේවා සමුපකාර සමිති කරහා අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කර ගනිමින් ආහාර සැපීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බවයි පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එහිදී විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ දේශගුණික විපර්යාස, රුසියානු සහ යුක්‍රේන යුද්ධය, ලෝකයේ තිරිඟු නිෂ්පාදනය මෙන්ම පොහොර සැපීම අර්බුදයට ලක්වීම හේතුවෙන් ඛනිජ තෙල් මිල ඉහළ යාම නිසා ආහාර නිෂ්පාදනය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි. මෙම තත්ත්වය තුළ ලංකාවේ පසුගිය කාලයේ ඇති වූ පොහොර අර්බුදය සහ විදේශ විනිමය සංචිතවල හිඟකම සහ ක්‍රමිනාශක භාවිතය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය අර්බුදයක් ඇතිවීම යන කරුණු මත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල නිෂ්පාදනය පහත වැටී ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ. යලිත් දේශීය පුවත් තනි පුද්ගලයෙකු වටා ඒකරාශී වී ඇති බලය වහා ඉවත් කළ යුතු බව මහජන සභාව අද අවධාරණය කළා. ඒ සඳහා 21 වහාම සම්මත කරන්නයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සහ හිටපු කතානායක කරු ජයසූරිය ඇතුළු පිරිසක් ඉල්ලා සිටිනවා. මේ රටේ දේශපාලන ස්ථාවරේ නැති වෙලා තියන්නේ ඇයි? ජනාධිපතිවරයා වඩා ඒකාධිපති ස්වරූපයේ බලතල ගොනු වී තිබීම. ඒ නිසා කිසිදු ආකාරයක ස්ථාවර පාලනයක් දීවෙන්නේ නැහැ. ඒකාධිපති පාලන ක්ෂික කුජලේපු යටතේ බල මෙහෙවරකම් කරන ඇමතිවරු ටිකක් විතරයි පත් වෙලා ඉන්නේ. ඒ නිසා කළ යුතු ප්‍රධානතම දේ තමයි ඉක්මනින්ම දේශපාලන ස්ථාවරය හදා ගැනීම. ඒ සඳහා ගත යුතු පියවර නම් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වහාම සම්මත කිරීමයි. සමහරු අහනවා 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කන්නද? ඇත්ත උත්තරේ නම් ඔව් කන්න තමයි. ජීවිතේ ගොඩනගා ගන්න, ජීවිතේ ගැටගසා ගන්න මේ ආහාර හිගයට දැන් අපි ප්‍රමාණිකූලව මුහුණ දෙමින් යනවා. ඒකට ප්‍රධානම හේතුව මේ ඉන්ධන ප්‍රශ්නේ මේවා විසඳගෙන අපේ කෑම ටිකත් සමාජයේ මේ කියන දූෂිත වැඩ පිළිවෙලක් තවත් ගන්න තියෙන එකම ක්‍රමය තමයි ස්ථාවර ආණ්ඩුවක් පේනවන එක. ස්ථාවර ආණ්ඩුවක් පේනු වීමට ගත යුතු පළවෙනි පියවර තමයි විශේෂ නිවාසතා සම්පෝදනය. තනි වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාත් වහාම ඉවත් විය යුතුයි. ප්‍රසන්න රණතුංග කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරනවා. ඉතින් කප්පම් ගැනීම පිළිබඳ නඩුවකින් වැරදිකරුවෙක් වෙලා තිබෙන ඔහුට කැබිනට් අමාත්‍ය දුරයක් ලබා දීලා තියෙනවා. පාර්ලිමේන්තුවේ සංවිධායක දුරය පවර්ලා තියෙනවා. මේ වගේ මිනිසියෙකුට මේ කිසිදු තනතුරක් නොදී යුතු වහාම ඒ සියලු තනතුරු වලින් ප්‍රසන්න රණතුංග ඉවත් කළ යුතුයි. පාර්ලිමේන්තුවට ඒ බලය පැවැරණ ආකාරයට කටයුතු කර ඉතා ඉක්මනින් ජනාධිපති දුරේ ඔබතුමා ඉවත්ව යා යුතුයි. අපේ දරුවන්ට තව කොච්චර කල් අසමත් වෙන්නට වෙයිද? අධ්‍යාපනය නැති වෙයිද? කෑම නැති වෙයිද? එසක් කරුණා කරලා වද නොදී ජනතාවට තවත් දුක් නොදී ඉවත් වෙලා මේ ව්‍යවස්ථාදායකයට බලය පවරලා සැබෑ සර්වපාක්ෂික රජයකට ඉදිරිපත් වෙන්න කියලා කැමති වෙන්න කියලා අපි ඔබතුමාට බල කර සිටිනවා. මේ සෑම විනාශයකට මුල එක පුද්ගලෙක් වටා තනි බලයේ තිබේ. මේක අපි තේරුම් ගත යුතුයි. මේ ව්‍යවස්ථාවෙන් තමයි අද රට විනාශ වුණේ. ලබන සමුදාට අපි බලාපොරොත්තු වෙනවා, ප්‍රාර්ථනා කරනවා 21 වෙනි සංශෝධනය සඳහා වූ යෝජනාව කැබිනට් මණ්ඩලය මතින් අනුමත කරලා ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් ඊළඟ පාර්ලිමේන්තු සභාවේදී මේ පනත ඉදිරිපත් කළා. එහෙම කරොත් අඩු ගන්න යම් කිසි විදිහක හරි අපිට ලෝක ප්‍රජාවගේ ගෞරවය ජනා ගන්න පුළුවන්, ලෝකේ ආදාර ගන්න පුළුවන්. නව පාලනයකට ඉඩදී ජනාධිපතිවරයා සහ ආගමතිවරයා වහාම ඉවත් වී ගෙදර යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු ඒ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
අද මම මේ කතා කරන්නේ පක්ෂ බෙහෙදෙන් තොරව පොලිමේ සිටින ත්‍රිරෝද රථ ගියදුර වෙනුවෙන්. අද වේල් තුන පිරිමහා ගන්නට බැරිව අම්මල තාත්තලා හූල්ල හූල්ල බලාගෙන ඉන්නවා කොහොමද දුක්ගින්නෙන් කුසගින්නෙන් සිටින දරුපරපුර එයින් මුදවා ගන්න කියලා. අපි අහනවා මේ ජනාධිපතිගෙන් අගමැතිගෙන් මොනවද මේ කරන්නේ මේ රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න බැරිද? ඇයි මෙහෙම ජනතාවගෙන් පිළිගන්නේ? දැන්වත් පිළිගන්න ජනාධිපතිගේ අගමැතිගේ ආණ්ඩුව අසමත් ආණ්ඩුව මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට මේ වගේ පීඩනයක් ලබා දෙන්නට ජනතාව කරපු වරදම මේ ජනාධිපතිගේ අගමැතිගේ ආණ්ඩුව රට පිළිගන්නෙත් නැහැ ලොව පිළිගන්නේ මේ ජනාධිපතිගේ අගමැතිගේ ආණ්ඩුවට ජාත්‍යන්තරෙන් සැලකිය යුතු කිසිම ආධාරයක් ලැබෙන්නේ නැහැ. මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාව සහ මුලින්ම අනාථ වෙලා සිටි. කාලය එළවිලා තිබෙනවා මේ අසමත් ආණ්ඩුව මේ ජනාධිපති අගමැති මුක ආණ්ඩුවට ගෙදර යන්න. දැන්වත් ගෙදර යන්න. මේ බොරුව තවදුරටත් ගෙන යන්න එපා. ඔබලා අසමත්. ඔබලට වැඩ බෑ. අලුත් වරමක් තුල අලුත් පාලනයකට ඉඩ ලබා දෙන්න. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අනිවාර්යයෙන්ම ගෙදර යන්න ඕනේ. එතුමා සහ එතුමාගේ පවුල නිසා තමයි මේ තත්ත්වය ලංකාවට දාවලා තියෙන්නේ. අරගලයට අනිවාර්යයෙන්ම ජය වේවා. අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දැන් ඉල්ලා සිටින්න බැරි නම් දිනමක් වකුණුවක් දීලා අනිවාර්යයෙන්ම ඉල්ලා සිටින්න ඕනේ කියන එක අපි මේ අවස්ථාවේදී කියනවා. මාසයක් යනකොට වික්‍රමසිංහ දැන් අනාවික කියන්නේ බවට පත් වෙලා තියෙනවා. ඊළඟ සති දෙක හදිසි නීති ක්‍රියාත්මක කරන්න සමහරට මේගොල්ලෝ ඊළඟට සාකච්ඡා කරයි. කවුරු හරි හිතාගෙන හිටියනම් රනිල්ගෙන් උත්තර හොයාගන්න පුළුවන් කියලා ඒක පට්ටපල් බොරුවක්. ලොක්ඩවුන් එකක් සිද්ධ වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම රට තවදුරටත් ව්‍යසනයට තල්ලු වෙනවා. මොකද රටේ නිෂ්පාදනයන් සිද්ධ වෙන්නේ නැහැ. රටේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය නවතිනවා. රටේ අධ්‍යාපනය නවතිනවා. රටේ සෞඛ්‍ය අඩාල වෙනවා. අද ජනතාවගේ ජීවන තත්ත්වය බරපතල ලෙස බලලා ගිහිල්ලා තියෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම මේ වෙනකොට සීනි පරිප්පු අත්‍යවශ්‍ය දේවල් සියල්ල අහල් මේ සියල් දේවල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. අද වෙන විට මේ රටේ ආණ්ඩුවක් තියෙනවා නම් තියෙන්නේ මේ රටේ මිනිස්සු මරන්න මිසක් මේ රටේ මිනිස්සු ජීවත් කරවන්න නෙමෙයි. කුඹුරේ සාමාන්‍යයෙන් අපි පඹය හිටවලා තියෙන්නේ කුඹුරට එන සත්තු බය කරන්නයි යම් යම් රාජකාරී කරන්න මිසක් වෙන රාජකාරී කරන්න නෙමෙයි. අද අපේ රටේ ජනාධිපති අගමැතිත් පඹය ගානට වැටලා තියෙනවා. මහා බැංකුවේ අධිපතිතුමා ඉවත් කරන්නට යන්න එපා. ඔබතුමා දක්ෂයි. ඔබතුමා නිර්භීතයි. අපි බලන්න ඕනේ මේ රටේ ඩොලර මංකොල්ලකාරයෝ කවුද? මේ ඩොලර විනාශය කරේ කවුද? මුන්ටිකාත් අරංගොඩ ගරගෙන මුන්ට නීතියෙන් දඩුවන් දීලා වැඩ කටයුතු කරන්න. මම ආරාධනා කරනවා පල්ලි පන්සල්වල ඉන්න පූජකවරුන්ට ඒ ප්‍රදේශයේ ජනතාව එකතු කරලා වගා සංග්‍රාමයක් එහෙම නැත්නම් සත්ව ගොවි පොලක් එහෙම නැත්නම් යම්මාකාරයේ මේ ජනතාව ජීවත් කරන්න පුළුවන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අපි සියලු දෙනාම එකතු වෙමු. මේ ජනාධිපති ආපු ගමන් මොකද කරේ? බඳු කප්පාදුවට ඔළුව වැනුවා. කවුරු හරි කිව්වොත් මේ ඔළුව වරනවා. පොල්තෙල් මගඩිය සුදුරුණු මගඩිය පෝර තීරණේ කවුද ගත්තේ? ජනාධිපති ඔළුව වැනුවා. කෘෂිකර්ම ඇමති දෙපැත්තේ ඉඳගෙන මේකට හූමිටි තිබ්බා. අද රට විනාශයි. දැන් රටවට අපවත් කිහිපයක් කෙටිය. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් වික්‍රම් ලියනගේ අද සිය රෙජිමේන්තුවේ ප්‍රථම නිල සංචාරයට එක් වුණා. ගජබා රෙජිමේන්තුවෙන් බිහි වූ දෙවන යුද හමුදාපතිවරයා පන්නේ ලුතිනන් ජෙනරල් වික්‍රම් ලියනගේයි. මෙවරත් කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිරිපිටදී යුරෝපයේ දැවැන්තම පොසොන් තොරණ ඉදිකර තිබෙනවා. මෙම තොරණ ලබන 28 වනදා දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. මේ තොරණ රාජයාගේ ඔබගේ ලැබෙන ආධාරය ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂාරෝහලේ රෝගීන්ට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දීමටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම වකුරු රෝගීන්ගෙන් පෙළෙන ජනතාවගේ ප්‍රයෝජනයේ පිරිසිදු ජලය සම්පාදනය කිරීමේ යෝජනා ක්‍රමයකටත් දායකත්වය ලබා දීමට අපේක්ෂා කරනවා. යතුරුපැදයකින් ගමන් කරමින් සිටි යුවලකගේ රන් භාණ්ඩ සොරකම් කර පලා ගිය පුද්ගලයින් දෙදෙනෙකු කෝපායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මාතර දුම්රිය ස්ථානයේදී දුම්රියෙන් වැටි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බෙලියත්ත බලා ගමන් ආරම්භ කළ සාගරිකා දුම්රියට ගොඩවීමට උත්සාහ කිරීමේදී දුම්රියත් දුම්රිය වේදිකාවත් අතරට ඇද වැටීමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ.
ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන www.siyathnews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවමු අපගේ රාත්‍රී පුවත් විකාශය සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.